ස්වාමිනහන්ස, චෛතසික අතර තියෙන ප්‍රධානම චෛතසික දෙකක් තමයි වේදනාව සහ සංඥාව කියන දෙක. අපිට ඒ පිළිබඳවත් පැහැදිලි කිරීමක් මේ අවස්ථාවේ කර දෙනවා නම් ඉතාමත් වැදගත් අපේ ස්වාමිනහන්ස. ඒ සඳහා එය පැහැදිලි කර දෙන හැටියට ඉතාමත් ගෞරවයෙන් ඔබ වහන්සේකින් ඉල්ලා සිටිනවා. ස්වාමිනහන්ස අවසරයි. පෙරවන් සමනයි. ඔව්, දැන් අපි චෛතසික කියන එක තේරුම් ගත්තා. සැකෙවින් සිතත් සමග හටගෙන, සිතත් සමග පැවතිලා, සිතත් සමග නිරුද්ධ වෙන, සිතත් එක්ක වෙන් කළ නොහැකි පරිදි මිශ්‍ර වෙච්ච මානසික ගති ස්වභාව ටිකක් තමයි චෛතසික කියලා කිව්වේ. සිත කිව්වේ අරමුණට අවධානය දීම, ඒකත් එක්ක බැඳිච්ච තව ස්වභාව ටිකක් තමයි චෛතසික කියලා අපි කියන්නේ. එතකොට මේ චෛතසික අපේ තේරවාදයේ හැටියට 52ක් තියෙනවා. දැන් සර්වස්තිවාදීන්ගේ හැටියට චෛතසික මට මතකයි 46ක්. ඒ වගේ වෙනස් වෙනවා ඒ නිකාය වලට අනුව. ඉතින් තේරවාදයේ හැට චෛතසික 52යි. මේ 52 අතරින් වැදගත්ම, ශාලිකා මහත්මයා හොවාගේ වැදගත්ම චෛතසික ධර්ම දෙකක් තමයි වේදනාව සහ සංඥාව. ඒ වගේම තියෙනවා ස්පර්ශය කියලා තව වැදගත් චෛතසිකයක්. අපි ඉස්සෙල්ලා වේදනාව සහ සංඥාව තේරුම් ගන්න එක හොඳයි. මොකද ඒක තේරුම් ගන්න ටිකක් ලේසියි. දැන් අපි කිව්වා සිත කියලා කියන්නේ අරමුණු දැන ගැනීමනේ. එතකොට මේ සිතෙන් අරමුණක් ගන්නකොට, සිතෙන් අරමුණකට අවධානය දෙනකොට, අරමුණක් අරගන්නකොට ඒ සිතත් සමග බැඳිලා හටගන්නවා අනුක්‍රියා ටිකක්. සිත කියන ක්‍රියාව සමග බැඳිලා හටගන්න අනුක්‍රියා ටිකක්. ඒවට අපි කියවා චෛතසික ධර්ම කියලා. ඒ චෛතසික වලට තියෙනවා ශාලිකා වෙන වෙනම ලක්ෂණ. එක එක චෛතසිකයකට වෙන වෙනම ලක්ෂණ. ඒවට වෙන වෙනම කෘත්‍ය තියෙනවා. වෙන වෙනම කෘත්‍ය සහ ලක්ෂණ. සිතටත් තියෙනවා ලක්ෂණ සහ කෘත්‍ය. දැන් සිතෙන් කරන්නේ අරමුණක් දැනගන්න එක. අරමුණක් අනිත් අරමුණු වලින් වෙන්කොට තේරුම් ගන්න එක. ඊට වගේම චිත්ත පරම්පරාවක් ගත්තම සිතෙන් සිතට සම්බන්ධයක් ඇති වෙනවා. මේ විදිහේ සිතේ නානා ලක්ෂණ කෘත්‍ය තියෙනවා. ඉතින් අපි ගත්තම දැන් මේ චෛතසික ගත්ත වේදනාව කියලා චෛතසිකයක් තියෙනවා. ඒක මෙහෙම තේරුම් ගන්න. සිතෙන් අරමුණක් ගන්නකොට ඒ හැම අරමුණකම තියෙනවා එක්තරා ආරම්මන රසය කියලා ස්වභාවයක්. මොකද ආරම්මන රසය? ඒ ආරම්මන රසය කියන්නේ ඒ අරමුණේ තියෙන ගතියක්. ඒක වෙනම ධර්මයක් නෙවෙයි. අරමුණේ තියෙන අපි කියන ඉම්බෙඩ්, ඒ කියන්නේ අරමුණෙහිම තියෙන එක්තරා ස්වභාවයක් ආරම්මන රසය. එතකොට සිතෙන් අරමුණක් අරගන්නකොට ඒ සිතත් සමග හටගන්න එක්තරා චෛතසිකයක් ගති ස්වභාවයකින් අර ආරම්මන රසයට සංවේදී වෙනවා. ආරම්මන රසයට සංවේදී වෙනවා. එතකොට බැරි වෙලා ඒ ආරම්මන රසයේ ඉෂ්ඨ ආරම්මන රසයක් නෑ. ඒ කියන්නේ ආරම්මන රසයේ ප්‍රභේද තියෙනවා. ඉෂ්ඨ, මධ්‍යස්ත, අනිෂ්ඨ කියලා. ඒක කොහොමද තේරුම් ගන්නේ කියන එකට තේරවාදී නිර්වචන තියෙනවා වෙන වෙනම. එතකොට අපි සරව සැකෙමින් තේරුම් ගමු. ඉෂ්ඨ ආරම්මනයක් කියන්නේ හොඳ ආරම්මනයක්. හරි, අපි කියන ප්ලසන්ට් නැත්තම් ප්‍රසන්න මිහිරි ආරම්මනයක්. අනිෂ්ඨ ආරම්මනයක් කියන්නේ හරිම අප්‍රසන්න, ටිකක් දකින්න බලන්න අමාරු ආරම්මනයක්. ඊට පස්සේ මධ්‍යස්ථ ආරම්මනයක් කියලා කියන්නේ ඉෂ්ඨ භවකුත් අනිෂ්ඨ භවකුත් නැති ආරමුණක්. එතකොට මේ සිතෙන් අරමුණ අරගන්නකොට එහි තිබෙන ඉෂ්ඨ භවට, අනිෂ්ඨ භවට, මධ්‍යස්ථ භවට යම් සංවේදීකමක් ඇති වෙනවා අපේ හිත තුළ. ඒ සංවේදීකම ආරම්මන රසයට සංවේදී වෙන ස්වභාවයට තමයි වේදනාව කියලා කියන්නේ විඳීම. ඒක තමයි වේදනාව කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් සෑම සිතක් හටගන්නකොටම මේ විඳීම තියෙනවා. මොකද හේතුව ඒකට අපි දෙන නිර්වචනය තමයි අරමුණක් ගැනීමනේ මේ සංසිද්ධි. අරමුණක් දැනගන්නවා. අරමුණ දැන ගැනීම තමයි මෙතන තියෙන ලොකුම කතාව මේ සත්‍යයගේ මේ සංසාර ප්‍රවෘත්තියේ. අරමුණක් දැනගන්නකොට ඒ අරමුණ සතු ආරම්මන රසය, අරමුණක් දැනගන්නකොට අරමුණ සතු ආරම්මන රසයට සංවේදී වුණේ නැතිනම් ඒ ආරම්මන ග්‍රහණය, අරමුණු ගැනීම පරිපූර්ණ නැහැ. අරමුණක් ගන්නකොට ඒ අරමුණෙහි තියෙන ආරම්මන රසයටත් සංවේදී විය යුතුයි. එතකොට තමයි ඒක පරිපූර්ණ හොඳ ආරම්මනක් ග්‍රහණයක් වෙන්නේ. ඒ නිසා හැම සිතක් සමගම වේදනාව කියන චෛතසිකය හටගන්නවා. වේදනාව කියන චෛතසිකය හටගන්නවා. එතකොට ඉෂ්ඨ ආරම්මන රසය අරමුණු කරමින් හටගන්න වේදනාවට සැප වේදනාව කියනවා. අනිෂ්ඨ ආරම්මන රසය අරමුණු කරමින් හටගන්න, ඒකට සංවේදී වීමෙන් හටගන්න වේදනාවට දුක්ඛ වේදනාව කියලා කියනවා. මධ්‍යස්ථ ආරම්මන රසයක් අරමුණු කරමින් හටගන්න වේදනාවට අදුක්කම සුඛ වේදනාව කියලා අපි කියනවා. අදුක්කම සුඛ. අපේ සමනස සමාවෙන්න මට මේ අපිට දැන් ওই අවස්ථාවන් අපේ මේ සාමාන්‍ය ජීවිතේදී අපි අත්දකින්න දේවල් හා බැඳුණු උදාහරණ සහිතව පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද අපේ සමනහස? ඔව්, ඒ කියන්නේ උදාහරණෙන් අපි හිතමුකෝ අපි කැමති කෙනෙක් තමන්ගේ දරුවා වෙන්නට පුළුවන්. නැත්තම් ස්වාමියා බිරිඳ වෙන්නට පුළුවන්. එහෙම නැත්තම් තමන්ගේ නිවස වෙන්නට පුළුවන්. තමන් කැමති ආහාරයක් වෙන්නට පුළුවන්. මේක සිහි වෙනකොට සිහි වීම තමයි සිත. ඒක දැකීම නැත්තම් ඒක දැකීම, ඒක අරමුණු කිරීම තමයි සිත. එතකොට අපි දැන් දකිනකොට අපේ මනසෙනුත් ඒක අරමුණු කරනවා දැකපු ගමන්. එතකොට මේ අරමුණු කිරීම වෙනකොට අපි ඒක පිළිබඳ හිතනකොට, අරමුණ ගැන කල්පනා කරනකොට, හිතනකොට ඒ ප්‍රසන්න අරමුණ ගැන අපිට යම් වින්දනයක් ඇති වෙනවා සියුම්.
ඒක ආස්වාද කරන ස්වභාවයක් ඇති වෙනවා. ආස්වාද කරනවා කියන කියන්නේ ඒක මං කියන්නේ අකුසලයක්ම කියන අර්ථයෙන් නෙවෙයි, යම් ඒකේ තියෙන ඉෂ්ඨ භවකට අපි සංවේදී වෙනවා. ඒ අරමුණ අපිට හරි ප්‍රසන්නයි. එතකොට මේ ඒකත් එක්ක ඇති වෙන ඒ අරමුණෙහි රස විඳින නැත්නම් අරමුණ ප්‍රසන්න ලෙස අපිට දැනෙන බව තමයි ඔය කියන්නේ වේදනාව කියලා. ඒ වගේම අපි අකමැති අරමුණක් ගන්නකොට හිත ටිකක් ප්‍රදූෂ්‍ය වෙනවා, නැත්නම් කිලිටි වෙනවා, අකමැතිකමක් ඇති වෙනවා. එතකොට ඒ වෙලාවෙදි හිතේ තියෙන ධම්නස් ගතිය, ධම්නස් කියලා කියන්නේ ඒ අරමුණෙහි තියෙන අනිෂ්ඨ භවකට අපි සංවේදී වෙන එක. අනිෂ්ඨ අරමුණක් ලෙස අපිට දැනෙනවා. ඒක නිකන් ඒකත් එක්ක ඉන්න ටිකක් අමාරුයි අපිට. ඒ භව අමාරු බව ඇවිත් ඉකරලා තියෙන්නේ මේ දුක්ඛ වේදනාව නිසා. සමහර අරමුණු ගන්නකොට ඔය නිකන් සාමාන්‍ය ගස් කොළන් වගේ දේවල්, නැත්තම් ඔය සතෙක් සිව්පාවෙක් දකිනකොට, සාමාන්‍ය එකෙක්, ලස්සන එකෙක් නෙවෙයි, සතෙක් සාමාන්‍ය සතෙක් සිව්පාවෙන් දකිනකොට අපිට හරි ඒක එක්ක ඒක එච්චරම අර සෝමනස්ස ගතියක්වත් දෝමනස්ස ගතියක්වත් එන්නේ නැතුව ටිකක් මධ්‍යස්ථ භාවයක්, නැත්තම් ඒ ගැන නියුට්‍රල් ගතියක් හිතේ තියෙන ඒ භව තමයි උපේක්ෂා වේදනාව, නැත්තම් අදුක්කම සුඛ වේදනාව කියලා කියන්නේ. ඉතින් ওই විදිහට ගත්තම ඔය සිත කියන අරමුණු දැන ගැනීම, සිත කියන අරමුණු දැන ගැනීමත් සමග මිශ්‍ර වෙච්ච අරමුණෙහි තියෙන ඉෂ්ඨ අනිෂ්ඨ මධ්‍යස්ථ භවට සංවේදී වෙන ස්වභාවය තමයි වේදනාව. ඒක අපිට සමහල්ලාවට පීඩාවක් ලෙස දැනෙන්නේ. ඒ දුක් වේදනාව හරිම ප්‍රසන්න ස්වභාවයක් ලෙස දැනෙනවා. ඒ අපිට දැනෙන්නේ සෝමනස්ස වේදනාව. හරි, ඒ කියන්නේ මිහිරි ස්වභාවයක් ලෙස, මිහිරක් ලෙස දැනෙනවා. සමහල්ලාවට ටිකක් ශාන්ත, එහෙම මිහිරකුත් නැති දුකකුත් නැති සිහිනයක් ලෙස දැනෙන එකට ප්‍රේක්ෂා වෙනවා. සමහර වෙලාවලට සැබවින්ම ඉෂ්ට අරමුණ දැකලා අපේ හිතේ කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. අපේ හිතේ අමනාපයක් ඇති වෙන්න පුළුවන්. සැබවින්ම අනිෂ්ට අරමුණක් දැකලා අපිට ප්‍රසන්න භාවයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම සැබවින්ම ඉෂ්ට අනිෂ්ට අරමුණ දැකලා මධ්‍යස්ථකමක් ඇති වෙන්නත් පුළුවන්. ඒ විදිහට ඒකේ ભેදය සැබවින්ම ඉෂ්ට අරමුණෙහි සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ඛා වේදනාව ඇති වෙන්න පුළුවන්. සැබවින් මධ්‍යස්ථ අරමුණෙත් ඒ විදිහටම සැප දුක් උපේක්ඛා වේදනාව හට ගන්න පුළුවන්. සැබවින් අනිෂ්ට අරමුණෙත් සැප දුක් උපේක්ඛා වේදනාව හට ගන්නට පුළුවන්. ඉතින් එහෙමත් ભેදයක් තියෙනවා. සැබවින්ම අරමුණේ හැටියට වේදනාව හට ගන්නවා, වෙනස්සක් හට ගන්නවා. හැබැයි ඒ වේදනාවේදී අපි ටික තේරුම් ගන්න තියෙන මිහිරි ගතියක් අපේ හිතට දැනෙනවා. ටිකක් පීඩාකාරී ස්වභාවයක් දැනෙනවා. මධ්‍යස්ථ ශාන්ත ස්වභාවයක් දැනෙනවා. මේ තමයි පිළිවිලි. සූම් සුපර් දුක් වේදනාව.